ස්වාමීන් වහන්ස, අද බොහෝ වැඩි හිටියෝ අසරණ වෙලා ඉන්නේ. කයදුර්වල වෙලා කයදුර්වල වෙනකොට මනසත් දුර්වල වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්ස, අප මේ සිත දුර්වල නොවි පවත්වා ගන්නේ කෙසේදයි මට පහදා දෙන්න. හොඳයි, මේ වෙලාවේ මේ ධර්ම සාකච්ඡාවෙන් අපෙන් විමසන්නේ වයසට යනකොට දුර්වල වෙන එක අංශයක් තමයි කායිකව දුර්වලතාවය ඇති වෙනවා. ඒක මේ ලෝකයේ කිසි කෙනෙකුට නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොසල් රජතුමාගෙන් බුදුහාමුදුරුව විමසනවා, රජතුමනි, ඔබ මහා ශක්ති සම්පන්න කෙනෙක්. හැබැයි ඔබට ඕන තරම් බලය තියෙනවා, පිරිස ඉන්නවා, ලොකු ශක්තියක් තියෙනවා. හැබැයි ඔබේ පසුපසේ මහා පර්වත දෙකක් පෙරලගෙන එනවා. මොකක්ද? ජරාව සහ මරණය කියන එක. මේ දෙකෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්ද? කොසල් රජතුමා කියනවා ඒ කාරණාවන්ගෙන් නම් නිදහස් වෙන්න අපහසුයි කියලා. එනිසා සෑම කෙනෙකුටම උරුම වන දෙයක් තමයි මේ ලෙඩවීම, ජරාවටපත් වීම සහ කායිකව දුර්වල වීම. මොනතරම් ලස්සනට තිබුණත් කොණ්ඩේ සුදු වෙලා, හැම රැලි වැටිලා, දත් හැලිලා ඇවිද ගන්න බැරුව, තමන්ට තමන්වත් වාරු නැතුව යම් දවසක හුදෙකලාව ලෙඩ ඇඳක ගත කරන්න කාලයක් අපිට එනවා. ඒත් පින්නතුනි, බුදුහාමුදුරු අවුරුදු 80ට පැමිණිලා ආනන්ද හාමුදුරුවන්ට මතක් කරන්නේ, ආනන්ද, මගේ ශාරීරිය ජජ්ජර සකටං ජරජර ගාන කරත්තයක් වගේ, ඒ තරම් කායිකව දුර්වල භාවයක් ගැන දේශනාවේ සඳහන් වෙනවා. හැබැයි උන්වහන්සේගේ චිත්ත ශක්තිය, එහෙම නැත්නම් බුද්ධත්වය තුල තියෙන ශක්තිය කොච්චරද? තමන්ගේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ අනුගමනය කරලා ඊළඟට අපි කල්පනා කරන මේ දේශනාව තුල කය දුර්වල වෙනකොට සිත දුර්වල වීම ඉතා ඒක හරිද කියන කාරණාව. පින්නතනි, බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ සඳහන් වෙනවා ඒ සූත්‍ර දේශනාව ආජඤ්‍ය සූත්‍රය කියලා. ආජඤ්‍ය සූත්‍රයේ අජානී අස්වැක් ගැන කතා වෙනවා. අජානී අස්වැ මරණයට පත් වෙනකන් අජානී අස්වැයාගේ සිතෙහි දුර්වලතාවයක් දකින්නේ නැහැ කියලා කියනවා. අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, එලෙසින්ම මගේ ශ්‍රාවකයා පුද්ගලයාගේ මරණයට පත් වෙනකන් සිතේ දුර්වලතාවයක් දකින්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ අජානී අස්වැයෙක් ලෙස සෑම කෙනෙක්ම තමන්ගේ සිත ශක්තිමත්ව තබා ගන්නට, කය දුර්වල වුණාට සිත ශක්තිමත්ව තබා ගත හැකි, එසේ ශක්තිමත්ව තබා ගන්නට හැමදෙනාම කටයුතු කරන්න කියලා බුදුහාමුදුරු අනුශාසනා කරනවා. ඊළඟට පින්වතුනි, අංගුත්තර නිකායේ සඳහන් වෙනවා ඨාන සූත්‍රය කියලා සූත්‍ර දේශනාව. එතකොට මේ සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කරනවා තාමෝ වේදිතබ්බෝ. තාමිය කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙකුගේ කඩාවැටුණු අවස්ථාවේදී නැගී සිටීමේ හැකියාව. දැන් අපි රටක් හැටියට වැටෙනකොට කොහොමද නැගී සිටින්නේ? ඒ ශක්තිය තියෙන්න ඕන. ගෙයක් නිවසක් හැටියට වෙන්න පුළුවන්, පුද්ගලයෙක් හැටියට වෙන්න පුළුවන්. අපේ ජීවිතේ අටලෝ දහමට අපි ගොදුරු වෙනවා. ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක. මේ වැටෙන අවස්ථාවන් තියෙනවා, අපහු නැගෙන අවස්ථාවන් තියෙනවා. මේ වැටෙන අවස්ථාවන් වලදී බුදුහාමුදුරු දේශනා කරන තාමිය කියන එක, පුද්ගලයා සතුව රඳව ගන්නට ඕන ශක්තිය කියන එක, අටලෝ දහමට සාර්ථකව මුහුණ දීමේ හැකියාව තියෙන්නට ඕන කියලා. එතන මෙන්න මේ විදියට බුදුහාමුදුරු දේශනා කරනවා, කය දුර්වල වුණාට මනස දුර්වල වෙන්න බෑ. ඒ දුර්වල වෙනවා නම් ඒක අපි ළඟ තියෙනා වූ කාරණාවක්. විශේෂයෙන් අපි වයසට යනකොට, විශ්‍රාම සොයයට එළඹෙනකොට අපි හඳුන්ව ගන්නවා, මම දැන් විශ්‍රාමිකයි, ඒ වගේම මට දැන් මේ දේවල් කරන්න බෑ කියලා තමන් පළමුකොට ඍණාත්මකව ඒ ගැන කල්පනා කරනවා. දෙවෙනි එක සමාජයෙන් ඔහුට පවරනවා ඍණාත්මක අදහස්. ඔහු දැන් වයෝවෘද්ධ කෙනෙක්, යමක් කමක් කරගන්න බැරි කෙනෙක් කියලා සමාජයෙන් ඒ පුද්ගලයා කොන් කරනවා. එතකොට මෙන්න මේ කාරණාවන් එක ජ්‍යෙෂ්ඨ වැඩිහිටියන් කියන කණ්ඩායම සමාජයේ හුදෙකලා වෙලා ඔවුන්ගෙන් සමාජයට විය යුතු සේවාවන් වල රටේ සංවර්ධන කාර්යයට, ඒ වගේම පුද්ගල සංවර්ධනය සඳහා ඔවුන්ගේ දෙන දායකත්වය අඩු වෙලා තියෙනවා.
එසා අපි කල්පනා කරන්නට ඕන පැරණි සමාජය අධ්‍යා බලනකොට ආචල සීයලා තමන්ගේ ධර්මමුණු පුරාදීන්ට තමන් වගකීම් පවරලා බොහොම සතුටින් ඒ දිහා බලාගෙන හිටියේ මහා අවවාද අනුශාසනා කරමින් ශක්ති සම්පන්න පුද්ගලයන් හැටියට. එනිසා එදා සමාජයේ දිහා බලනකොට අද සමාජයේ වැඩිහිටි භාවයට එන්නට පෙර ආතුව කායික වශයෙන් වගේම මානසික වශයෙන් දුර්වල වෙච්ච අවස්ථාවන් තමයි අපි දකින්නේ. එනිසා අපි උත්සාහවන්ත වෙන්නට ඕන සිතේ ශක්තිය ගොඩනගා ගන්නට අපි වෙරවීර යොදනා වගේම ඒ සඳහා මානසික අභ්‍යාස බෞද්ධ දේශනාව තුළ සඳහන් වෙනවා. ඒ වගේම මනෝවිද්‍යාත්මකව ඒ අභ්‍යාස පිළිබඳව සඳහන් වෙනවා. කය නිරෝගීව පවත්වාගෙන මනස ශක්තිමත් කරගෙන තමන් කරන කාර්ය ඉහලින් සිද්ධ කරන්නට අදිෂ්ඨානයක් ඇති කරගෙන අරමුණක් ඇතුව කටයුතු කළොත් මම හිතන්නේ මේ தත්ත්වයට උදා නොවි අපට පුළුවන්කමක් තියෙනවා සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගන්න.